මේ රට කාබනික ගොවිතැනට ගෙන යනවා වසර 10ක් තුල ගොවිතැනට ගෙන යන කාබනික ගොවිතැන ඇති කරනවා කියන ගරු ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සෞභාග්‍ය දැක්මේ තිබෙන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පටහැනිමයි මේ අද කටයුතු කරන්න. ක්‍රමානුකූලව වසර 10කින් ඕගනික් ගොවිතැනට යනවා කියපු අය එක රැයකින් ගැසට් ගහලා අද ඕගනික් ගොවිතැනට යන්න ගිහිල්ලා මුළු රටම අනතුරට දාලා තියෙනවා. මතක තියාගන්න. මේ ජාතික අපරාධය කරන්න එපා. ගොවියා විනාශ කරන්න එපා. මේ රටේ ආහාර සුරක්ෂිතතාව විනාශ කරන්න එපා. අන්තිමට මොකද වෙන්නේ? මේ වගේ අනතුරුදායක මේ විදිහේ අනතුරුදායක බැලූ බැල්මටම බැක්ටීරියා තියෙන වෛරස් සඳහා පරීක්ෂාවක් කවුරුත් කළ නැති නිසා අපි දන්නේ නැහැ වෛරස් තියෙනවද නැද්ද කියලා. ඒ වගේම ඊටාම මේ අපි දන්නවා වෛරසයක් බැක්ටීරියාවක් තොග ගන්නට එන්න ඕනේ. එදා බිබිලේ දොඩන් අපිට නැති වුණේ ආගන්තුක ප්‍රභේදයන් නිසා කියලා ආගන්තුක දිලීරයන් නිසා කියලා අපි දන්නෝ. ඒ වගේම නෝරේලි ඇපල් අපිට නැති වුණේ ආගන්තුක දිලීරයන් නිසා කියලා අපි දන්නෝ. ඒ වගේම පොහොරත් සමග ලංකාවට ආපු අර යෝධ නිදිකුම්බා නිසා මුළු රටම අද විශාල වශයෙන් හානිකට පත් වෙලා තියෙනවා කියලා අපි දන්නෝ. එතකොට මේවා නොදෙනුවත් වාපිව. දැන් ආණ්ඩුවේ ප්‍රතිපත්තියේ විදිහට ටොන් 95000ක් විතර මුළු රටටම සම්පූර්ණ ප්‍රමාණය නෙමෙයි තවත් එන්න ඕනේ රටේ පොහොර අවශ්‍යතාවය සල් කරන්න. එතන මුළු රටටම මේ විදිහේ විපත් මහා බරපතල හානියක් කරන එක නම් සහගහන අපරාධයක්.